जीवित कथा गोंडक लियवुने महा गेवाल वल ए महा गेदर तिबुन बहु देवाल समहार विट बलापोरोत्तु दिटिटुना अपे जीवित कथात लियवेन्ने मे महा गेवाल लेतुले हरी अपूर्वट मे जीवित कथा सितुवन वेनकोट अपिट देनेनवा मेक तवत् ओब इदिरिये लिहा दैम्मोत् होंदयि कियला रटा कियन्ने ओबे जीवित कथाव हैबै कथावक् तियेनवा लोभकमक् नेतुव अत दिगेरला केनेकोट उदव् करन्न पुलुवन् नम् ओहुट ओहु हैट कवदाहरि हरियन्न ओने कियला ඒ කතාව ඇත්ත. ඉතින් අපි කරන්නේත් ඒ වගේ කටයුත්තක්. සුපුරුදු විදිහට අදත් අපි සූදානම් ඔබේ ජීවිතය විනිවිද දකින්න. එකතු වෙන්න. රටායක. විජේරජුරෝ ලංකාවට එනකොට කුවේණි කපු කටපින් හිටියා කියලා නේ අපේ ඉතිහාසය අපිට කියන්නේ. ඒ කාලේ ලංකාවේ ඔය සිව්හෙලයක් සිටියා කියන වග महावंशी अपूर्व साक्षिद यक् नाग राक्ष असुर केला सिंहलया पशुकालीन सीहेलवेला सिंह वेला केला तमि अभी हंधुर्वाणी अब ऐ थिंक हिम जातीय कट और हट हेत्ता वक्य विस्मून कला वक्तन वकील की ओत उब पुदुम पुलवा मुखद मेतीन अपूर्व विस्मून अदटात जीवमानवतीन निशा और दासपंसी कट यहाँपू अभिमानीय संस्कृति या कपिट उरुमाई मे संप्रदाय संस्कृति मे महापुलवे पोषण करपु अपेत्तु अद्दटत् तामत् जीवत्वेनो मुकद ए वगे शेषवेच्च चारित मे लंका मे महापुलवे इन्नवा कियन्ने पोंदम साक्षि तमा अद रटा इदिरे मे विदियट ओबट कियन्न सूदनम वेन्ने वेस्मूनु कलाव वेस्मूनु कलाव किव्वोत् अपे बोहो दिनेक हितन्ने मे अंबलंगोड तमाई वेस्मूनु कर्मांतयट सुप्रसिद्ध कियला කතාව සහතික ඇත්ත. හැබැයි ඉතින් අම්බලංගුර සම්ප්‍රදායට එහා ගියපු සම්ප්‍රදායන් බිහි කරපු ශේෂවේච චරිත අද ලංකාවේ හැම තැනකම ඉන්නවා. මේ රටා කතාව අපි දිගහරින්නේ වෙස්මුණුත් අරගෙන අතුරුගිරිය. අපි ආවා අතුරුගිරියට කටුවයි මිටියයි අතට අරගෙන හරි හපූරුවට හෙට්ටු කරන මිනිසුන්ගේ ජීවිත කතාව තමයි රටා ඉදිරියේ මේ විදිහට ලැහා දමන්න සූදානම් වෙන්නේ. වෙස්මුණු කලාව කිව්වම ඔබට මතක් වෙන්නේ අම්බලන්ගොඩ වෙන්න පුළුවන්. නමුත් මේ දර්ශනත් මේ කතාවත් අපි ඔබට අද කියන්නේ අතුරුගිරිය ඉඳලා. අතුරුගිරියේ ජගත් කුමාරයි අද අපේ කතාවේ කතානායකයා. මහා රෝසගස් කියන අපේ පෞරාණික නියමිත ශාස්ත්‍රයන්ට අනුව Tamanට පරපුරෙන් පරපුරට උරුම වෙච්ච වෙස්මුණු කලාව දිගහරින්නේ ඔහුගේ ආත්ම ශක්තියත් එක්ක. विविध शैली वेस्मुहुनु कपन्न उपन हपन दक्वन जगत कुमार मेवन पिट वसर गणनावक मे शेष्ट्रे पसुकर अवसानाय अदापि कथा करन्ने ओके जीवन कथावाय बाली तोविल मे देवोल पुलवाल तमाय बहु वेलावट अपि दैक्के अपे वेस्मुहुनु कलावे तियेन हास्कम टिक එවනත්තං ඉස්සර අස්වැන්න ගෙට අරගෙන කමතේ දිගහැරෙන ජසයල් එන්චිනාව එහෙම නැත්තං කෝලම් මඩුවල තමයි අපි වෙස්මුණු කලාව දැක්කේ. මේ වෙස්මුණු කලාවේ අපූර්වත්වයේ පාන්නේ ජගත් ජයසිරි මහත්තයා. ඉතින් ඔන්න පැත්තකින් වාඩි කරගත්ත අද වෙස්මුණු මඩුවේ එතුමගේ කොහොමද මේ දවස්වල ජීවිතේ වෙස්මුණු කැටයම් කරගෙන ඉන්නවද කොහොමද? පුරුදු පරිදි ඉතින් අපි හැකියාව කරනවා වෙස්මුණු කර්මාන්තේ අපි එදා ඉඳන්ම කරන්නේ අපේ පාරම්පරිකව ඉතින් මාමල සීයලා අයියලා තුන් දෙනෙක් කරා මේකම තමයි අපි ඉතින් ගොඩක් වෙලාවට ජීවිත වෘත්තිය වශයෙන් කරගෙන යන්නේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ඉතින් කොරෝනා ප්‍රශ්න නිසා ඉතින් අපිට බිස්නස් අඩු වුණා ගොඩක් අනිත් එක විදේශිකයෝ අපිට මුණ ගැහෙන්නේ නැති කමයි ඒක තමයි ගොඩක්ම මේ බලපාලා තියෙන්නේ ඉතින් නැත්තම් ඉතින් එදා ඉඳන්ම අපි ඉතින් අතරමැදියන්ට තමයි බඩු සප්ලයි කරේ එදා මෙදා තුර මේ ජගත් මහත්තයාගේ දාඩිය කඳුළු මේ සියල්ල දිගහැරුණේ මේ වෙස්පුණු කපන මඩුවල අදටත් ඒ දේවල් ඒ විදිහටම අරගෙන යනවා හැබැයි කාලානුරූපව මේවා දැන් ටිකෙන් ටික වෙනස් වෙලා වෙළඳ පොළත් එක්ක
අපිට විදේශීය වෙළඳපොළ ගේන්න පුළුවන් කියන කාරණාවන් ඔප්පු කරලා තිබ්බා. අද ටිකක් ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ ප්‍රශ්න තිබුණත් මේවා මේ විදිහටම අරයි යනවනේ. ඒක තමයි හරි වැදගත් වෙන්නේ. දැන් ජගත් මාත්‍යා ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා අපිට මේ කඳුරුලීය රුක්කත්තන වගේ ලී තමයි මේවට ගොඩක් භාවිතා කරන්නේ. ඔව්. හැබැයි මේ වගේ අමුද්‍රව්‍ය හොයා ගැනීමේදී අද ටිකක් යම් ගැටලුවක් වෙලා නැද්ද? ගැටලුවක් වෙලා තියෙනවා. වාහනයක් හොයා ගන්න අමාරුයි. මම මේ සැරේ හංවැල්ල පැත්තෙන් ලී හොයාගත්තා. ඉතින් ගේන්න ගැටලුවක් ඇති වුණා. ඇත්තටම වාහනයක් හොයා ගන්නකොට ගොඩක් දුෂ්කරතා ඇති වුණා. දවස් 3-4කට පස්සේ තමයි ඉතින් වාහනයක් හොයාගෙන මම ගෙනාවේ. ගැටලුවක් තියෙනවා මේ ඉස්සර නම් තිබුණේ නැහැ එහෙම ප්‍රශ්නේ. ඉස්සෙල්ලා වෙළඳපොළේ ප්‍රශ්න විතරයි තිබුණේ. දැන් ඉතින් මේ ගේන ගෙනියන මේ ඒවා කොට කපන්න ගොඩක් ප්‍රශ්න තියෙනවා ඉතින් මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක. මේ ඒකින්ද හරි අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. මොකද්ද මේකට කියන්නේ? අතකොළුව. අතකොළුව. අතකොළුව වලට මේ කටු වලට කතා කරන්න පුළුවන් නම් කොයි තරම්නම් දේවල් කියයිද බලන්න කොහොමද ගෙවිලා තියෙන විදිය කියලා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද වෙනකොට මේ ශාස්ත්‍රයනේ මේක එක පැත්තකින් ශාස්ත්‍රය අනිත් පැත්තෙන් කලාවක් මේවට දැන් දැන් බොහෝ තරුණ උදවිය යොමු වෙනවා අඩුයි රට ඇතුලේ අපි කියන්නේ දැන් මේ ජගත් මහත්තයත් එක්කත් කතා කරනකොට අපිට තේරෙන්නේ මේවා දැන් මෙතනින් එහාට කවුද අරයි යන්නේ කියන ප්‍රශ්නේ මේවා රැකියාවක් නැහැ කියලා ලැතවෙවි ඉන්නවට වඩා මේ නිර්මාණශීලීකම අපේකම තියාගෙන මේවා ඉදිරියට අරන් ගිහලා වෙළඳපොළක් හොයා ගන්න ඔබට පුළුවන් ඒකට මහත්ය ඇත්තටම අපි කතා කරමු දැන් තවත් කෙනෙකුට මේක ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න පුළුවන් ඇත්තටම නේද පුළුවන් ඉස්සරහට හොඳම ආදායම තියෙන මාර්ගයක් මොකෝ මේ වෘත්තිය කවුරුත් මේ පුහුණු වෙන්නේ නැහැ අද තරුණ කොට්ටාසේ පුහුණු වෙන්නෙම නැහැ ඉතින් ඒගොල්ලෝ එදින්දා සල්ලි ලැබෙන රැකියාවකට තමයි යොමු වෙන්න බලන්නේ විශ්මුණු කර්මාන්තය අපි දැනුවත් නැනම් කිසි කෙනෙක් මේ පුරුදුුනේ නැහැ අපිට ගෝලයක්වත් නැහැ ඔන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ නේ අපිට ගෝලයක්වත් නැහැ මේවා පුරුදු වෙන්න ආවොත් ඔබට ජීවත් වෙන්න පුළුවන් කියන කාරණේ දැන් පැහැදිලි ඇතිනේ මේවට පැහැදිලිවම වෙළඳපොළක් තියෙනවා ඔබට නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් හරි වටිනවා ඒ නිසා මේ ඔය තිරේ දිස් වෙන දුරකථන අංකය ජගත් මහත්තයාගේ කතා කරන්නේ ඔබට මේව ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් මේ මඩු වලට ඇවිල්ලා මේ සාම්ප්‍රදායික අපේ කලාවන් මේවා විනාශ වෙන්න නොදී රැකබලා ගන්න එක අපේ යුතුකමක් निर्माण निष्पादने दुमेट पत्र निर्माण करवां महादेवंत निर्माण तीन विस्मून तीन दकीन पुलवांगस्मून हदला मेकट निशी मे जगत मतलब कल के ඇත්තට මෙහෙම හදවතට දැනනවද පුංචි හරි වේදනාවක් දැනනවද අපරාදී මෙහෙම කරන්න කියලා හිතෙන්නේ නැද්දද? ඔව් මේ අපි දන්නවා විදේශිකයෝ ගොඩාක් මේවා මිලදී ගන්න ආසයි. ඒත් අපිට මේ අතරමැදියු මිසක් විදේශිකයෝ මුණ ගැහුන්නේ නැහැ. දැන් ඉන්දියාවේ ගොඩක් මගෙන් අතරමැදි ව්‍යාපාරිකයෙක් බඩු ගෙනිච්චා විස්මුණු අවුරුදු ගාණක්. ඔව් හොඳට මේ ඒ විස්මුණු දවස් දෙකෙන් වගේ අලෙවි වුණා කියලා කිව්වා එයා මගෙන් අවුරුදු හයක් හතක් එක දිගටම ශිල්ප සභාව හරහා ඉන්දියාවේ යන ශිල්පීන් අපිට chance සම්බුන්නේ නැහැ ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලෝ මගෙන් බඩු ගෙනිලා වික්කා මම දන්නවා අනිවාර්යෙන් විශ්මුණු වලට ඉන්දියාවෙත් හොඳ ඉල්ලුමක් තියෙනවා ඉස්සර තිබුණේ ඉතින් යුරෝපීය රටවල තමයි මේ මම විශ්මුණු ආයතනයක වැඩ කරා අවුරුදු 12ක් වත් එකේතර කියුරේ ලංකා කියලා මාක්ස් ෆැක්ටරි එක මම වැඩ කරා අපි අයියලා 3 දෙනා වැඩ කරා මගේ සමකාලීන මිත්‍රයන් වැඩ කරා මේ ලොකු බැටරියක් ඒකේ මේ ලංකාවේ වික්කේ නැහැ ඒකේ බඩු කවදාවත් ඒගොල්ලෝ විදේශ වලට තමයි ගෙනිච්චේ සිංගප්පූරුව බැංකොක් තායිලන්තේ මේ කැනඩාවේ ඒ වගේ රටවල් වලට ජපාන් ගිහිල්ලා මේ නිතරම අපිට ඒක මීට වැඩිය ගොඩක් හොඳයි එතකොට ඒ දවස්වල අපිට හොඳ පඩියක් ලැබුණා ඒක නිතරම විදේශ වලක් තිබුණ හින්දා අපිට හොඳ පඩියක් ලැබුණා මේ ආයතනයේ දැන් නම් ඒ බැටරියත් වැහිලා නමුත් ඉතින් හද මේවට ඉතින් එහෙම වෙළඳපොළක් දැන් හොයාගන්නියක් අපහසුයි. එහෙම බැරිකමක් නැහැ තියෙනවා. නමුත් මේ දැන් මේ වර්තමාන පවතින තත්ත්වයත් එක්ක පොඩ්ඩක් අපි ටිකක් පසුබෑම කියලා ඉන්නේ නේ. නැහැ අපි ලක්ෂවලට බඩු දැම්මත් මේ බඩු ඉක්මනට විකිණෙනවා. විකුණුනාට ඉතින් අපිට මුදල් ගන්න ගියාම නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ලක්ෂ ආයතනයේ. ඉතින් මේ ඒක හින්දා ඒකට දාලා වැඩක් නැහැ.
බඩු කොහොමත් මේ යුද්ධ කාලෙත් හොඳටම මේ අපිට වෙල්ල පොල් තිබුණා ලක්සල්ට දැම්මොත් අනිවාර්යෙන් විකිනනවා ලක් පහන මේ කොල්ලු පිටි දින ලක් පහනට දැම්මත් අපේ බඩු ගොඩක් විකිනෙනවා ඉතින් දේශීය නිෂ්පාදන ආයතන වෙළඳ ආයතන බලධාරීන්ට මේවා ඇහෙන්න ඕනේ අපි බය නැතුව මේකයි මේ කියන්නේ මේ රටේ අපේ නිෂ්පාදන කරුවෝ නිර්මාණකරුවෝ කොයිතරම් දුකක් විඳිනවද මේවා මේ තැනට ගේන්න සමහර විටක මේ වෙස්මුණක් දකින්නකොට ඔබ හිතෙන්න පුළුවන් මේවා අච්චුවකද මේ හදලා තියෙන්නේ කියලා අච්චුවක නෙමෙයි සම්පූර්ණයෙන්ම මට මා මුලින් කිව්වා වගේ අතකොළුවයි නියනයි මිටියයි අරගෙන තමයි සම්පූර්ණයෙන් මේ නිර්මාණ කරන්නේ පේනවනම් ඔබට දැන් මේ වගේ දැවැන්ත නිර්මාණ මේවා කරලා තියෙන්නේ අර මං කියෝ විදියට අතකොළුවයි නියනයි අරගෙන තමයි සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. ඉතින් මෙහෙම දේවල් කරන්න මේ පේනවා ඇති නියන් පාරවල් කොයිතරම් මහන්සියක් මේකට තියෙනවද? මෙහෙම නිෂ්පාදනය කරලා නිර්මාණ කරලා මේවට වෙළඳ පොලක් නැති වුණාම ඇත්තටම නිර්මාණකරුවන් විදියට නිෂ්පාදකින් විදියට දැනෙන්නේ ලොකු දුකක්. ඒ නිසා අපිට මේ තරම් සම්පත් තියෙනවා මේ තරම් හැකියාවන් තියෙන මිනිස්සු මේ රටේ ජීවත් වෙනවා පිටරටින් ගේන ප්ලාස්ටික් කෑල්ලකට වඩා මේවා අපේ දේවල් වලට වෙන්න පොලක් ඇති කරන්න පුළුවන් නම් හරි වටිනවා ජගත් මාත්‍රේ දැන් මෙහෙම හිතමු අපි මෙච්චර මහන්සිලා මේ දේවල් කරනවා රයක් දවාලක් නැතුව මේ වගේ නිර්මාණ කරනවා ඇත්තරම මේක ජීවත් වෙන්න පුළුවන් නිෂ්පාදනයක්ද ව්‍යාපාරයක්ද කියලා අපිට කියන්නකෝ පුළුවන් පුළුවන් ඒක හොඳ මේ ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන් රැකියාවක් දැන් මේ අම්බලන්ගොඩ ඇයට නිතරම විදේශික මුණ ගැහෙන ඉඳා ඒගොල්ලෝ ඉතින් එදා ඉඳලාම ඉතින් මේ ඒ සයිඩ් එකේ ගොඩක්ම ඉතින් මේ දියුණුයි ඒගොල්ලන්ට විදේශික මුණ ගැහෙනවා අපිට ඉතින් විදේශික මුණ ගැහෙනවා ආඩුයි අපිට මේ මේ ඉස්සරනම් බණ්ඩාරනායක සම්මන්ත්‍රණාලාවේ වෙළඳ පොළවල් වලට අවස්ථාව ලැබෙනවා ශිල්ප ප්‍රදර්ශනය ආරෙ මේ කොරෝනා පස්නෙත් එක්කම අපිට ඇවිල්ලා අවුරුදු ගානකින් ඒක ලැබුණේ නැහැ. නැත්නම් අපිට ඒකෙදි මේ දවස් දෙකෙන් වගේ අපි බඩු ස්ටොක් එකක් තිබුණාම අපිට ඉස්සෙල්ලා ඒවා විකිනෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණාලාවේ ශිල්ප ප්‍රදර්ශනය තියෙනවා වසරක් පාසා. දැන් කොරෝනා වලින් පස්සේ තාම පටන් ගත්තේ නැහැ. මේ සමස්ත ලංකා තරංගාවලියත් එක්කම තියෙන ශිල්ප ප්‍රදර්ශනේ අපිට හොඳම වෙළඳ පොලක් තියෙනවා එතන. අපිට ඍජුව වෙළඳ පොලක් ලබා දෙන්න පුළුවන් නම් මෙවැනි නිර්මාණකරුවන්ට ඔය බලධාරී පිරිස යම් ආකාරයකින් ඇස ගැටුණා නම් ඔවුන්ගේ හිත දවසේ මීට වඩා පැහැබර වෙන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ ගොඩක් කලාවට ජගත් මහත්තයා මෙච්චර මහන්සියලා මේක කොහොමත් කට්ටක් කාගෙන මේක අතාරින්නෙත් නැතුව මේවට ඒ තරම් මාදරේනේ මේ තමන්ගේ දරුවෝ වගේ මේ වෙස්මුණු රක බලාගන්නේ අපිට තේරෙනවා මේ වෙස්මුණු අල්ලනකොට ඒවා හෙට මෙහෙට කරනකොට මේ හැමදේම තමන්ගේ අතේ නිර්මාණය කරපු අර තමන්ගේ දරුවා තමයි තමන්ට වටින්නේ ඇස් දෙක වගේ ඒ වගේ තමයි ජගත් මහත්තයලාටත් මේ වෙස්මුණු කලාව කියන්නේ මේවා තමන්ගේ දරුවෝ වගේ ව්‍යාපාරයක් තමයි හැබැයි ඒවට බොහෝම ආදරෙන් මේවා රක බලා පරිස්සම් කරගන්නවා හෙට දවසේ මොකද හිතන්නේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවද ජීවිතේ මොකක්ද අරමුණ කියලා කියන්නක අපිට මගේ ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ මේ ඉස්සර ඉඳලම අපේ අයියලාටත් මේ බැරි වුණා මේ අපේ සමකාලීන මිතුරෙකුටවත් බැරි වුණා නිර්මාණ එකතුවක ප්‍රදර්ශනයක් කරන්න මොකද අපේ නිර්මාණ එකතුවක් අපේ මේ මගේ ගැනුම්කරු දැකලා නැහැ මගේ බලාපොරොත්තු නිර්මාණ ප්‍රදර්ශනයක් කරන්න තමයි ඉතින් මේ ප්‍රශ්න පොඩක් අඩු වුණා ඇත්තටම මේ ඒක ඇවිල්ලා අහිංසක බලාපොරොත්තුවක් එනිසා මේ හරි හරියට මේ අත්වලට පේනවා ඇති කරගැට මේ වෙලා මේ අත් එහෙම තමයි තියෙන්නේ මේ මහ පොළොව වෙනුවෙන් කිසිවෙකුට ණයක් නැතුව තමන්ගේ දාඩිය මහන්සියෙන් තමන්ගේ වේල සරි කරගෙන තමයි මේ මහන්සි වෙන්නේ මහා ලොකු මන්දිර හදාගෙන එහෙම ජීවිතේ ලොකු බලාපොරොත්තු අපිට කාටවත් නැහැ හැබැයි කාටවත් බරක් නැතුව ජීවත් වෙන්න තමයි අපේකම ප්‍රාර්ථනය ජගත් මහත්තයලා තියෙන්නේ එහෙම බලාපොරොත්තු අහිංසක බලාපොරොත්තු ඉටු කරගන්න අපේ ශක්තියත් අරගෙන තව තවත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා අපි ජාතික රූපවාහිනියෙන් රට ඇතුලේ ප්‍රාර්ථනා කරනවා ඔබට බොහොම ස්තුතියි පවතින ආර්ථික තත්ත්වේ නිසා ජගත් කුමාර කියන විදිහට මේ දිනවල වෙස්මුණු වැඩිය අලෙවි වෙන්නේ නැහැ. නමුත්
ඒ තත්ත්වය ගැන නොසිතාම ඔහු දෛනිකව කරන්නේ වෙස්මුණු නිර්මාණය කරන එක. විදේශීය සංචාරකයන්ගේ ශ්‍රී ලංකාවට පැමිණීම අඩුවීම නිසා ඔහුට මේ කපන වෙස්මුණු අලෙවි කර ගැනීමට අපහසුයි. නමුත් ජගත් යටතේ වැඩ කරන සේවකයන් දෙදෙනෙක් නිසා මේ කලාව ඔහුට අතහරින්න බෑ. විශේෂයෙන්ම ඔහුගේ පවුල් කුඩුම්බේ නඩත්තු කරන්නේ වෙස්මුණු කලාව නිසායි. මේ වන විට ජගත් කිව්වාම අතුරුගිරිය ප්‍රදේශයේ පමණක් නෙවෙයි, බස්නහන පළාතේ බොහොමයක් කලා නිර්මාණ තැන් ඔහුව හඳුනනවා. ජගත්ලගේ දෑත් වෙස්මුණු කලාවට දක්වන්නේ උපන් හපන්කමක්. මේ මහපොළොව විතරක් නෙවෙයි, මුළු ලෝකයේම සබහාදාමම ජගත් සුබපතාවේ. ඔබ වැනි කලාකරුවන් මේ මහපොළොවට අවැසි. ඔබට ජය වේවා. නර්තන ශිල්පියෙකුට ඉරිතලා කියපු කාස්ට් එක පොළොවත් ඒ පොළොවට වැහි බින්දු ටිකක් වැටලා ඇති වෙන ආදරයත් සෙනෙහසත් හරි අපූර්වට ජීවිතේට දැනෙනවා. හැබැයි ඒ ආත්‍රයේ සෙනෙහස අපූර්වට ජීවිතේට ලං වෙන්නේ වෙන හේතුවකින් දන්නේ නෙමෙයි. ජීවිතේ අපූර්වට විඳින්න පුළුවන් මිනිස්සු වුණාම මේ තියෙන්නේත් එහෙම ජීවිත කතාවක්. සරලකම ඇතුලේ අපූර්ව නිර්මාණ කරන ජනප්‍රියගේ ජීවිත කතාවයි මේ. කෙනෙක් සිය ජීවිත වෘතිය තුළ ඒ වෘතිය හරහා තවත් ඉදිරියට නිර්මාණශීලීව හිතනවා නම් ඒ හරහා සමාජයට කොයිතරම් වැඩක් කරන්න පුළුවන්ද කියලා මේ දර්ශන ඔබට පසක් කරනවා ඇති. ජනප්‍රිය කියන්නේත් ඒ වගේම මේ නිර්මාණ කලාවේ නියැලෙන හරි අපූර්ව තරුණයෙකුට. සිය ජීවන අරගලය තුළ සිය නිර්මාණශීලී කටයුතු ඔහු දිගහරින්නේ මේ විදිහට. අද අපේ කතාවේ කථානායකයා ජනප්‍රියයි. සමහරු හිතයි ආකදාන යකඩේ කැලේ ටිකක් එක්කාසු කරලා මෙහෙම දෙයක් කරන්නේ. ඇයි මෙහෙම දෙයක් මෙයා මෙහෙම කරන්න හිතුවේ කියලා සමහරු හිතයි. ඇත්තම මොකක්ද හිතුවේ? ප්‍රධානම ව්‍යාපාරය කැන්ඩල් හෝල්ඩ් ඉටිබන්දන් රඳවන ඒ වගේ නිර්මාණ තමයි කරේ. ඊට පස්සේ මේ කොරෝනා සීසන් එකත් එක්ක තමයි බිස්නස් නැවතුණාට පස්සේ අලුත් දෙයක් කරන්න ඕන කියලා මේ දේ කරන්න ගත්තා. දැන් ජනප්‍රිය ගොඩක් කලාවට අපි දකින කාරණයක් තමයි ඔබට මේක ඔබේ රැකියාව සහ ඔබ මේක හරි තෘප්තියෙන් මේක කරන්නේ. මේකේ පටන් ගන්නවත් තියෙනවා. මේක ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. එක්කෝ ඔබට කවුරු හරි මේක කියලා දෙන්න ඕනේ. කොතනද මේකේ ආරම්භය තිද්ද වෙන්නේ? කියන්නේ මම රැකියාවල් හැටියට ලොකු දේවල් පස්සේ ගිය මිනිස්සෙක් නෙමෙයි. ඉතින් ඒ අතරේ හැමතිස්සෙම අලුත් අත්හදාවැලීමක් කරනවා. මේ මේක සමහර විට හරියයි කියන තැන තමයි හැමතිස්සෙම ඉන්නේ. අහකදාන යකඩ කෑල්ලක් පුංචි ඇණයක් දෙකක් එකතු කරලා ඒවා පොළොවට දිරාපස්සල යනවට වඩා ඒකෙන් නිර්මාණයක් කරලා රටට ලෝකයට සමාජයට පවුලට වැඩදායි දෙයක් කරන්න පුළුවන් නම් හරි වටිනවා කියන තැන තමයි එතන ඉන්නේ. ඔව්. දැන් මෙහෙම දෙයක් අපි හිතමු. ගොඩක් කලාවට මේ නිර්මාණයක් කරන්න ලේසි පහසු නැහැ. මම හිතන්නේ එක නිර්මාණයක් කරන දවස් දෙකක් යනවා. මේක කට්ටක් කියලා හිතෙන්නේ නැහැ නේ? ඇත්තටම මේක කට්ටක් තමයි. මොකෝ දැන් මම මේ නිර්මාණය කරන්න යන දවස් දෙක තුන කියන්නේ අපි ජීවත් වෙන්න යම්කිසි මුදලක් හැම මිනිහෙකුටම අවශ්‍යයි. ඒක තමයි නවතින්නේ. ඒ වුණාට ඒ ගැන හිතලා මේක නොකර හිටියොත් මේ නිර්මාණයක් නැහැ. මං බලාපොරොත්තු වෙන මගේ ව්‍යාපාරයක් නැහැ. ඉතින් දැන් මේකම තමයි කවදා හරි මම ජනප්‍රිය කරගන්න හදන්නේ.
ඉමක් කොනක් නැතුව හදවතට එන සිතුවිලි ටික තමන්ගේ නිර්මාණයකට දායාද කරලා ඒක ඔබට රස විඳින්න අවකාශය සලසලා දෙනවා නම් මේක මහා ලොකු හාස්කමක්. එහෙම කරන උදවිය මේ මහ පොළවේ තමන්ගේම ව්‍යාපාර තමන්ගේම දෑතින් කරන නිර්මාණ බවට පත් කරගෙන ඔබට අපට විඳින්නට අවකාශය උදා කරලා දෙනවා. රටා කියන්නේ එවැනි මිනිසුන් සොයාගෙන කියලා රටට ලෝකයට ඔබව විවර කරන තැනක්. ඉතින් නිවේදිකාව ඔබ වෙනුවෙනුත් විවෘතයි. තිරේදිස් වෙන WhatsApp අංකයන්නේ වාරෙම්ම ඔබ මතක තියාගන්න ඔබ මේ වෙනකොටත් විවිධාකාර නිර්මාණ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ පුංචි වීඩියෝවක්, ඡායාරූප කීපයක් එවන්න අපිට. එහෙම නොත් අනිවාර්යෙන්ම මේ අපි කතා කරන වේදිකාවේ වේලාව ඔබ වෙනුවෙන් වෙන් කරන්න අපි සූදානම්. ජනප්‍රියෙන්නෙත් එහෙම තැනකින්. දැන් ජනප්‍රිය මේ සියලු දේවල් එක්ක හරි අපූර්ව නිර්මාණ ගොන්නක් ඔබ නිවහනේ තියාගෙන ඉන්නවා. හැබැයි මේක කවදා මේක වෙළඳපොළට යයිද? කිසි දෙයක් ඔබ දන්නේ නැහැ. හැබැයි ඔබ පසුබසින්නෙත් නැහැ. මේ වැඩේ අතාරින්නෙත් නැහැ. මොකක්ද ඒක තියෙන රහස? මේක මගේ පෞල් පසුබිමින් ආපු එකකුත් නෙමෙයි. මගේ දෙමව්පියෝ මේ හා සම්බන්ධ කිසි දෙයක් නෙමෙයි. ඒත් මම මේක අර ස්කෝලෙන් අයින් වෙනවත් එක්කම මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා බොහොම අමාරුවෙන් මොකෝ පටන් ගන්නකොට කිසිම දෙයක් මට තිබුණේ නැහැ. ඒ දේවල් ටික මම හදාගෙන ජීවිතේට මුණ දීලා මේ 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 මේක ගොඩ ගන්න බලන්නේ මගේ ජීවිතේ ඉතුරු ටික මම හදාගන්න. මේකේ වටිනාකම අද මට තක්සේරු කරන්න බෑ. මොකෝ මේ මේකට යම් මුදලක් වටිනාකමක් තියෙනවනේ. ඒ වටිනාකම මට තක්සේරු කරන්න බෑ. ඒ වුණාට මම මේකට මිලක් කියනවා. මම තාම මේකට වෙළඳපළ හොයනවා. මේක ගිහිල්ලා පේමන්ට් එක තියාගෙන විකුණන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම් සරිලන තැනක් තියෙන්නේ. ඒ සරිලන තැන තමයි තාම හොයන්නේ. ඒ හම් වෙනකන් මම මේක අතාරින්නෙත් නැහැ. කවදම හරි කාගේ හරි සහයෝගයක් මත හරි මේක මට ඉදිරියට කරගෙන යන්න දෙයක් ආවොත් දැන් මේ මේක විතරක් නෙමෙයි මට හෝටල් සම්බන්ධව හරි ලොකු නිවාස සම්බන්ධව හරි මොන හරි ඒගේ අලංකාර සම්බන්ධව යම් වැඩ කොටසක් කරගන්න තියෙනවා නම් ඒ සම්බන්ධව හරි කරලා දෙන්න පුළුවන්. මේ නිර්මාණ මේට වැඩිය විශාලත්වයෙන් වැඩිව කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒ කරලා දෙන්නත් පුළුවන්. මේ නිර්මාණ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ මොන හරි අවශ්‍යතාවය අනුව දේ කරලා දෙන්න පුළුවන්. ඒක තමයි එකම බලාපොරොත්තුව. ඇසට පෙනෙන රූපරාමුල විවිධත්වයෙන් යුතුව ස්වභාව සෞන්දර්යයෙන් දකින්නට හැකිනම් ඒ නිර්මාණකරුවාට සබහාදාමත් හරි අපූර්වට සලකනවා. බොහෝ විට ජනප්‍රිය කැමැති සේ ජන ජීවිතය යකඩ හරහා නිර්මාණය කරන්න. ඒ සඳහා ඔහුට කාගේ හරි උදව්ව අවශ්‍යයි. ඒ නිසාමයි ජනප්‍රිය වගේ තරුණයන් මේ මහ පොළොවට අවැසිවන්නේ. ජනප්‍රිය, ඔබට ඔබේ නිර්මාණ දිවියට ආශිර්වාද ලැබේවා. ඔබට ජය. අඩ හෝරාවක් පුරා තිරේ මත දිගහැරුණු ඔබේ ජීවිත කතා පිළිබඳ සමහර විටක ඔබට යෝජනා චෝදනා තියෙන්න පුළුවන්. ඒ සියල්ල අපිට ශක්තියක්. ලියන්න අපිට රටා නිෂ්පාදක ප්‍රවෘත්ති ආකාරණ සිදුවීම් ඒකකය ශ්‍රී ලංකා රූපන් සංස්ථාව කොළඹ 7. ඒ වගේම තමයි සමහර විටක ඔබට මෙවැනි නිර්මාණශීලී හැකියාවන් තියෙන්නත් පුළුවන්. එහෙම නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම් ඒ සඳහා වේදිකාවක් හදලා දෙන්නත් අපි සූදානම්. තිරේ දිස් වෙන WhatsApp අංකය අනිවාර්යෙන් මතක තියාගෙන ඔබ කරන නිර්මාණයේ පුංචි වීඩියෝවක් එහෙම නැත්නම් ඡායාරූප කීපයක් අපිට එවන්න. ඔබ ලංකාවේ කොතනක හිටියත් අපි එනවා ඔබ හොයාගෙන. හොඳයි, එහෙමනම් ඉතින් අදට සූදානම් වෙන්නේ සමුගෙන යන්න. සමුගෙන යන්න කලින් ඔබට දෙයක් කියන්න ඕනේ. ඔබ කෙනෙක් වෙනුවෙන් කරන කැපකිරීම නවතන තුරු ඒ වටිනාකම ඔහුට හෝ ඇයට දැනෙන්න නැති වෙන්න පුළුවන්. එනිසා කැපකිරීම වලට වටිනාකමක් ලබා දෙන්න මතක තියාගන්න. ගිල්ලෙන්න සුබ සතිය.